සුබ මධ්‍යහනක් ඔබ ස්වාතින් රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඌව වෙල්ලස්ස නිදහස් සටනේ විරුවන්ට පිම්පෙමිනවීම ජනපති ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා දලදා සමිඳුන්ගේ ආශිර්වාද ලබයි කතානායකවරයාට එරෙහි උද්ඝෝෂණ තවදුරටත් ප්‍රදේශ රැසකට අදත් වෙසි නායජෑම් අවදානම තවදුරටත් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය ජනතා සහය පතයි ඌව වෙල්ලස්ස නිදහස් සටනේදී දිවිපිදු කැප්පටිපොළ විරුවන් ඇතුළු දස දහසක් විරුවන්ට පිම්පෙමිණීමේ වැඩසටහනක් කොළඹ 7 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200ක් පිරීම අනුස්මරණය කිරීමේ අරමුණෙනුයි මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරුණේ. ශාන්ති පදනම එය සංවිධානය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැප්පෙටිපොළ විරුවාණන්ගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. ගෞරවනීය මහා සංඝරත්නයට උදෑසන දානය පිළිගැන්වීමටද ජනාධිපතිතුමා එක් වුණා. නිදහස් අරගලයේදී දිවිපිදු විරුවන් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාව සිදු කළේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ විසින්. वीर कैपेटपुल अनुस्मरण गुणकथन सेरवील बौद्ध मध्यस्थानाधिपति पूज्य कोटपल अमरकीर्ति स्वामी महंसे सिदुकला महासंगरत्न प्रमुख बुद्ध शासन माते उदय गमन पिल महतायतुलु सदहवतुन पिरिसक्त मेम अवस्थावट इक्वसिटिया අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආගමික වතාවත්වල නිරත වුණා නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්තත්ත යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය රැකගැනීමේ සටනක යෙදෙන අතර කරු ජයසූරිය පොදු අපේක්ෂකයා වීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරන බව අමාත්‍ය එස්.පී. දෙසානායක මහතා පවසනවා ජනාධිපතිවරයා අගමැතිවරයෙක් ආණ්ඩුවක් පත් කරාට පස්සේ කතානායකට තියෙන පළවෙනි වශයෙන් ඒක පිළිගන්න ආණ්ඩු පක්ෂයට බලය නැහැ කියලා හිතනවා නම් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා ඒ විශ්වාස භංගයෙන් විපක්ෂයට දිනන්න පුළුවන් නම් ඒ අගමැතිවරයා හට ආණ්ඩුව අයින් වෙන්න ඕන ඒතර ජනාධිපතිවරයා වෙන කෙනෙක් පත් කරන හැබැයි ජනාධිපතිතුමා කියන ඒ මම රනිල්ව පත් කරන්නේ නැහැ කියලා රනිලුත් දන්නවා කරු ජයසූරියත් දන්නවා ඒ નિયමිත ක්‍රමවේදයටවත් අපි ශක්තිය පෙන්වනවා ද්‍රවිඩ ජාතික සන්ධානය කියනවා අපි කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න උදව් කරන්නේ ඒතර ඒ 16 අඩු කරන්නේ JVP එක කියනවා අපි රනිල්ට දෙන්නෙම නැහැ ආණ්ඩුවක් හදන්න මේකට විරුද්ධයි මේකට දෙන්නේ විවස්ථානුකූලව විශ්වාස භංගයක් ගේනවා නම් අපි 113 නෙවෙයි 120ක් විතර පෙන්වන්න සූදානම් කියන එක අපි ඔබතුමාලට කියන්න කැමතියි 2005 අපේ හාමුදුරුවනේ චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මැතිතුමා පළවෙනියෙන් අග්‍රාමාත්‍ය තනතුරට පත් කරනට අපිට තිබේ 105යි එක්සත් ජාතික පක්ෂයට තිබ්බා 109ක් පළවෙනි දවසේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතානායක තෝරන්න යනකොට ආණ්ඩුව පරදිනවා එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති වීජමු ලොකුබණ්ඩාර කතානායක වෙනවා එයා මොකද කරන්නේ එයා කියනවාද දැන් ආණ්ඩුවට බහුතරය නැහැ ඒ හින්දා මම පිළිගන්නේ නැහැ කියලා නෑ වීජමු ලොකුබණ්ඩාර තේරින් කමිටුව පත් කරන අගමැතිතුමාට බහුතරය දීලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ජනවාරි 9 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරලා ආණ්ඩුවක් අපි කවුරුවත් ඒ ආණ්ඩුවේ නැහැ අපි 150ක් විපක්ෂේ රනිල්ට හිටියේ 51යි චමල් රාජපක්ෂ කතානායකතුමා රනිල්ගෙන් අහනවා උඹට බහුතරය කෝ කියලා නෑ චමල් රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැති තේරින් කමිටුව හදනවා ආණ්ඩුවට බහුතරය තියලා එයාත් එක්ක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව හදනවා ආණ්ඩුවට බහුතරය තියලා තමයි ක්‍රමවේදේ කරුණාරත්න ජයසූරියගේ ওই සටන ලබන සැරේ පොදු අපේක්ෂකයා වෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ওই සටන ඉදිරියටත් විපක්ෂ නායකකම හා පක්ෂ නායකකම තියාගන්න පාර්ලිමේන්තුව තුල මතුවී තිබෙන අර්බුදයට වගකිව යුත්තේ කතානායකවරයා බව මහජන නියෝජිතයින් අවධාරණය කරනවා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ තබමින් කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස හැසිරෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පුරාම බලපුවාම සේරින්කාරක සභාවට අනිවාර්යයෙන්ම පත් කරන්නේ
ආණ්ඩු පක්ෂයෙන් වැඩිපුර පිරිසක් මේක සම්පූර්ණයෙන් වෙනස් කරලා වර්තමාන කතානායකවරයා අත්නෝමතික විදියට කෙරුවේ මොකද්ද ඉතිහාසයේ කවදාවත් නොවන විදියට විපක්ෂර හත් දෙනෙක් දීලා ආණ්ඩු පක්ෂයට පස් දෙනෙක් දුන්නා මේ කතානායකවරයා මුලින්දම්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් කටයුතු කරන්නේ මේ රටේ ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදයට වගකිය යුතු පුද්ගලයා බවට කතානායකතුමා පත් වෙලා තියෙනවා කතානායකතුමා මේ වෙනකොට ස්ථීර වශයෙන්ම ඔහුට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දීපු පොළොන්දුව ඉස්මුදුනින් පිළිගරගෙන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වරණ අපේක්ෂකයා හෝ අගමැති අපේක්ෂකයා වීමේ සිහිනය තුල කටයුතු කරනවා. ඒ සිහිනේ යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් කතානායකතුමා මේ මොහොතේ රට අවුල් කිරීම ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ රටෙත් ගෞරවයේ කෙලසීමේ න්‍යායාචාර්යවරයා හැටියට අපි දකින්නේ කරු ජයසූරියේ කතානායකතුමා. එතුමා පාර්ලිමේන්තුව තුල කරන මේ සියලුම ක්‍රියා හමුවේ අපි නොසැලී රජය ඉදිරියට ගෙන යනවා කියන කාරණාව ඉතා පැහැදිලිව අපි අවධාරණය කරන්න ඕනේ. කරුණාරත්න ජයසූරිය නැමැති මේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ මූලාසනයෙන් නැගගෙන ඔහුට හිතෙන හිතන ආකාරයේ නියෝග දීමට කටයුතු කරන්නේ නම් ඔහුගේ ව්‍යවස්ථා ස්ථාවරණික සෙල්ලම් වලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. මේ බරපතල ගැටලුකාරී තත්ත්වය ආණ්ඩු පක්ෂයක් නැතුව විපක්ෂයේ පාර්ලිමේන්තුවේ රැස් වෙනවා. ඒක බරපතල තත්ත්වයක්. අපි ඉදිරියේදී මේ පිළියෙතින් බැහැර සැබෑ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයට කරුණාරත්න ජයසූරිය එළඹෙන්නේ තෙක් අපි පාර්ලිමේන්තුව යන්නේ නැහැ කියලා තීන්දුවක් කරන් තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳ රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. තව බෙන්ච් එක දාලවත් ඉවර නැහැ මන් දන්න තරමට ඒක පහත් හතක්ද කියලා අපි දන්නෙත් නැහැ. රංජන් රාමනායකවරයා මේ විදිහට ප්‍රකාශ කිරීම නිසා අධිකරණේ නැවත අපහාසයට ලක් කරලා තියෙනවා. අධිකරණ තීන්දුවට බලපෑමක් කරලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි. රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා එතුමා අධිකරණයේ සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමට ප්‍රසිද්ධ කෙනෙක්. එතුමා සිනමාවේ දක්වන වෘත්තීය නිපුණතාවය තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. එහෙනම් අපි කනගාටු වෙනවා ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් හැටියට. හිටපු අමාත්‍යවරයා මේ විදිහට අධිකරණයේ සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීම දිගින් දිගටම සිදු වෙනව විතරක් නෙමෙයි සමස්ත අධිකරණ පද්ධතියම අපහාසයට ලක් කරනවා. එතුමා මීට පෙර ආතෝ මේ රටේ අධිකරණ පද්ධතියේ විනිසුරු වරුන් සහ නීතිඥයෙකුගෙන් 90% අන්ත දූෂිතයි කියලා ප්‍රකාශයක් කළ අධිකරණයේ හමුවේ අද චුතිතෙක් බවට පත් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක මේ කරුණු ප්‍රකාශය තුළ ගැප් වෙලා තියෙන හැමනම් හත් වෙනිදාට දීමට නියමිත අධිකරණ තීන්දුව කුමක්ද යන්න හිටපු ආණ්ඩුවේ උදවිය දන්නවා. බලලා මල්ලෙන් එළියට පැනන. එහෙනම් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරු විපක්ෂ කණ්ඩායම දැනගෙන තිනවා ලැබෙන තීන්දුව කුමක්ද යන්න. රනිල් වික්‍රමසිංහ මහතා අර්ලිගහ මන්දිරය අවභාවිත කිරීම මෙන්ම කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් ක්‍රියා කිරීම රට පරිහානියට පත් කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. අලුත්ගම කළුආමෝදර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය අවභාවිත කරනකොට මෙන්න බොලේ කරු ජයසූරිය පාර්ලිමේන්තුව අවභාවිතාවට ලක් කරනවා. කරු ජයසූරිය බලාපොරොත්තු වෙනවා නවින්ට පක්ෂේ නායකත්වයක් අරන් දෙන්නේ කොහොමද කියලා. ඊළඟට රනිල් බලාපොරොත්තු ඉන්නවා අනේ දෙයියනේ මගේ පක්ෂ නායකත්වය දැන් මට අහිමි වෙන්න යන්නේ. මම මේක රැක බලාගන්නේ කොහොමද කියන ඒ බයෙන් වෙවුල වෙවුල ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ අජිත් පී පෙරේරලා හරින්ලා තලතලා මේ සියලුම කණ්ඩායම් සජිත් ප්‍රේමදාසව නායකත්වයට ගේන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අර්බුදෙන් අර්බුදයට ගියපු කණ්ඩායමක් හැටියට තමයි රනිල්ගේ කණ්ඩායම අපි දකින්නේ. තව දුරටත් මේ රට අනාථ කරලා නන්නත්තර කරන්න මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අපේ කණ්ඩායම අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය අපි පැහැදිලිවම ලබා දෙනවා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වයෙන් රට බේරා ගැනීමට මහමැතිවරණයක් පවත්වන්නේයි බල කරමින් මහා සංඝරත්නය සත්‍යග්‍රහයක නිරත වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ හා ඇලහැර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල භික්ෂුන් වහන්සේ සත්‍යග්‍රහයට එක්ව සිටියා. ගිරිතලේ ඖකන බුදුපිළිම වහන්සේ ඉදිරිපිටයි උන්වහන්සේ සත්‍යග්‍රහයේ නිරත වුණේ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ ජනාධිපතිතුමා ඒ වගේම අග්‍රාමාත්‍යතුමන්ට තමන්ගේ කාර්ය කරගෙන යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සඳහා විදේශ කුමන්ත්‍රණ අද මේ රටේ බොහෝ සෙයින් ව්‍යාප්ත වෙනවා.
මහා සංගරත්නේ පෞගේ කාල පරිච්ඡේද දැඩි ලෙස පීඩාවට පත් වුණා. එලා රජුරෝ රජකන්න කාලේදී රජුරවන්ට විරුද්ධ 500ක් මහා සංගරත්නේ පෙරමුණ ගත්තා. නමුත් එලා රජුරෝ කවදාකවත් භික්ෂුන් වහන්සේලාට එහෙම හානියක් කරන්න කියන්නේ නැහැ. පෞගේ කාල පරිච්ඡේදයේ භික්ෂුන් වහන්සේලා නොයෙක් විදියට හානි කළා. හිරගෙවල් වල දැම්මා. තවත් නොයෙක් නොයෙක් විදියට කරදර කළා. ඒ නිසා සිංහල බෞද්ධ ක්‍රම කියන එක මේ රටේ අතුරුදහන් වෙලා යන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. රට ආරක්ෂා කරගැනීමට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා හැකි ඉක්මනින් මහමැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහජන පෙත්සමක් අත්සන් කිරීම කඩවතදී ආරම්භ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතායි උත්සවය සංවිධානය කළේ. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මහත්වරුන්ද පෙත්සමට අත්සන් තැබුවා. අත්සන් දසලක්ෂයේ පෙත්සමට මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහය පළ කළා. මේ අතර කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පන්නල නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වුණා. රට විකුණන්න නැති, බටහිර ගැත්තන්ට පාවා දෙන්න නැති, දේපළ විකුණන්න නැති, රටට ආදරය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් නියම මැතිවරණයක් පවත්වන්න කියන එක තමයි අපි මේ කියන්නේ. බොහොම පැහැදිලිව කියන්න අපි රනිල් වික්‍රමසිංහලාට අද මේ රට ගලවා ගැනීමේ එකම ගැලුම් කාර්යය මහින්ද රාජපක්ෂ මැතිතුමා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් මහමැතිවරණය පවත්වලා ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. අපි ඒවන් පෙර කියනවාද මේ ජනමාධ්‍යයට බය වෙලා විවිධ කූට උපක්‍රම පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක නොකර පැහැදිලිව ජනතාව ඉදිරියට ඇවිල්ලා අපි සමග ඡන්දයකට එන්න. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ලෙස ක්‍රියා කිරීම පිළිබඳ විරෝධය පළ කරමින් ගල්නෑව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඔය ඊනියා සමාජවාදයයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණේ නායකයොන්ටවත් කාටවත් අයිතියක් නැහැ. ජනතාවගේ අයිතිය උල්ලංඝනය කරන්න මේ රට අරාජික කරන්නේ නැතුව ජනතාව හැටියට අපිට අපේ අයිතිය දෙන්න පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පාරට බහලා ඉල්ලීමක් කරන්නේ ජනතාවගේ පරම අයිතිය වෙන ඡන්ද අයිතිය අපිට දෙන්න කියලා. මොකද රට අද අස්ථාවර කරන්න පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩ කටයුතු කරනවා කියලා අපිට පේනවා. අද ජනතා විමුක්ති පෙරමුණත් සජාතික පක්ෂයේ අතකොළුවක් බවට පත් වෙලා ඒ රනිල් කියන කණ්ඩායම ගෙදර ගිහිල්ලා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවක් අපිට පිටව ගන්න උනේ. ඒ නිසා තමයි මහපාට බෑලා තියෙන්නේ. මේ වෙනුවෙන් අපි සටන් කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයින් වසර 5ක් සඳහා ආදායම් බදු වලින් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ගොවි ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. කෘෂිකාර්මික සංවර්ධනය තුළින් අපනයන ආර්ථිකය ඉහළ නැංවීම සහ දේශීය ආහාර පරිභෝජන රටාවට ප්‍රමුඛතාව ලබා දීමේ අරමුණින් රජය වැඩපිළිවෙල රැසක් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයින් වසර 5ක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය පියවර ගත්තා. මේ පිළිබඳ ගොවි ජනතාව ජනාධිපතිතුමන්ට සහ අග්‍රාමාත්‍යතුමන්ට සිය ස්තුතිය පළ කරනවා. පැවති බදුබර හේතුවෙන් කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු සිදු කරගත නොහැකිව තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගැනීමත් සමග යළි තම අපේක්ෂා මල්පල ගන්වනු ඇති බවද ඔවුන් පවසනවා. සාමාන්‍ය ගොවි ජනතාව පාවිච්චි කරන උදුලුතලයේ ඉඳලා මහා පරිමාණ ගොවි උපකරණ දක්වා මේ බදු සහනය ලබා දීම පිළිබඳව ගොවි ජනතාව හැටියට අපි බොහොම අගය කොට සලකනවා. අතිගරු ජනාධිපතිතුමා, වර්තමාන මුදල් අමාත්‍යවරයා හැටියට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයටම අපේ කෘතවේදී ස්තුතිය සහ ගෞරවය පුද කරනවා. පළවෙනිම පියවර මං හිතන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනයාවලිය මේ වෙලාවේ ගන්න මොන තීරණයක් තමයි එතුමා මේ ගොවියන් වෙනුවෙන් ගත්තේ. ඒ පිළිබඳව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා එතුමාට. මේ අතර කෘෂි ක්ෂේත්‍රයේ උපකරණ සඳහා බදු සහන ලබා දීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට සිය ප්‍රසාදය පළ කරනවා. බදුබර හේතුවෙන් පසුගිය සමයේ තම ව්‍යාපාර කටයුතු අඩාලව පැවති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රජයේ මගින් කෘෂිකර්ම භාණ්ඩවල මිල අඩු කිරීම සම්බන්ධව මේට පෙර අපට පැවති අලවිය හා සම්බන්ධව බැලීමේදී මින් ඉදිරියට ආයතනවල අලවිය වැඩි වීම සිදුවේ. මේ සම්බන්ධව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නව රජයටත්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් මෙම කෘෂි උපකරණවල බදු සහනය අප වෙත ලබා දීම සම්බන්ධව. බදු අඩු කිරීම නිසා ගොවියෝ සහ ව්‍යාපාරිකයන් ඉතා සුගත මුගත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන මේ රජයේ කරපු වැඩසටහන අනුව වත්මන් රජෙන් අපිට ලොකු සහනයක් දීලා තියෙනවා. බීජ වර්ග කෘෂි උපකරණ ලොකු මිල අඩුකීමක් කරලා තියෙනවා. මේ මගින් අපේ ගොවියට ලොකු සහනයක් වෙනවා. මොකද ගොවිය රැකුණොත් තමයි අපි වගේ ව්‍යාපාරක රැකින්නේ.
දැන් කෙටි විරාමයක්. නැවතත් දේශීය පුවත්. දිවයිනේ නිරිත හා වයඹදිග ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලවුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර කඳුකර ජනතාවට නායෑම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙනුම් දෙන්නේ. දිවයිනේ නිරිත දිග සහ වයඹ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි වාර කීපයක් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිර යනු ඇති. මධ්‍යම බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද දිනේ පොතුවිල සිට මඩකලපුව ත්‍රිකුණාමලය සහ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ප්‍රතිවාර කීපයක් බලාපොරොත්තු වෙනවා. නිර්සදික මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. හම්බන්තොට සිට පොතුවිල ත්‍රිකුණාමලය කංකසන්තුරේ සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර අගයක් ගන්නවා. අනිකුත් මුහුදු ප්‍රදේශවල සුළං නිසිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 15-30 අතර අගයක පවතිවි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා පමණ වන තද සුළං ඇතිවිය හැකි අතර එවිටම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාවක් පවතිනවා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ නායාමක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ සිදු වූ නායාමත් සමග අවට පිහිටි නිවාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා. නායාම සිදු වූ ස්ථානය ආසන්නයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණක් ද පිහිටා තිබෙනවා. නායාම හේතුවෙන් එය ඉතා අවදානම් තත්වයකයි පවතින්නේ. ටවර් එකක් ගහලා තියෙනවා දැන් අවුරුදු 10ක් විතර වෙනවා මේ ටවර් එකේ මුල කොන්ක්‍රීට් දාපු තැනින් පල්ලට නායාවිල්ලා තියෙනවා එතකොට මේ වගේ කණුවක් ගහන්න අවසර දුන්නේ කවුද ඇයි එහෙම අවසර දෙන්නේ මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමද සල්ලිවල වටිනාකමද තියෙන්නේ සරහ තියෙන කන්ද මේ දවස්වල නායාමින් තියෙනවා ආපදායකෙන් ඇවිත් කියනවා අපිට මේ ගෙවල් වලින් ඉවත් වෙන්න කියලා අපි කොහාට යන්නද අපිට ඉන්න තිහිටින්න තැනක් නැහැ කුළුනේ කෙලවරටම යනකන් දැන් ඇල්ල ඇවිල්ලා තියෙනවා අද හවසට වැස්සොත් මේක සම්පූර්ණ ඇල්ලත් එක්කම කුළුණ කඩාගෙන වැටෙනවා අපිට යන්න කියලා තියෙනවා නමුත් අපිට යන්න තැනක් නැහැ මේ අතර මහනුවර වලපනේ ප්‍රධාන මාර්ගයේ පදිය පැලැල්ල කඳුරකඩේ ප්‍රදේශයේ සිදු වූ නායාමත් සමග මාර්ගයට විශාල ගල් කිහිපයක් පෙරළී තිබෙනවා මේ හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ මාර්ගයේ පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා ලැපරොස්කෝපි සැත්කම කොළඹින් පිටත සිදු කෙරෙන එකම රෝහල අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් විශාල සේවාවක් ඉටු කෙරෙනවා විශේෂඥ වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා ගර්භාෂය සම්බන්ධ ගැටලුවලට ලැපරොස්කෝපි සැත්කම මගින් ප්‍රතිකර්ම සිදු කරනවා රෝගියාට ඇතිවන වේදනාව ඉතා අවම වීමත් කෙටි කාලයක් තුලදී සුවය ලැබීමත් මෙම සැත්කමේ ඇති විශේෂත්වයක් සැත්කම සිදු කරන ආකාරයේ සජීවීව දැකබලා ගැනීමටද වැඩමුළුවට සහභාගී වූ විද්වතුන්ට අවස්ථාව උදා වුණා ඉන්දියාවේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය රාජේෂ් මෝදි මහතාගේ මග පෙන්වීම යටතේ වැඩමුළුව පැවැත්ුණේ ලැපරොස්කෝපික් සර්ජරි අපි දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවුරුදු එකමාරක් දෙකක් තිස්සේ ඉඳන් කරගෙන යනවා මේක අපි ඇඩ්වාන්ස් ලැපරොස්කෝපික් සර්ජරිස් ඒ කියන්නේ ගර්භාෂයේ තියෙන ගෙඩි අයින් කරන ඒවා ගර්භාෂයේ සම්පූර්ණයෙන්ම අයින් කරන ඒවා වගේ දේවල් දැනට කරගෙන යනවා පේෂන්ට් ඕපන් කරලා කරපු ඔපරේෂන් එකට වැඩිය සෑහෙන පහසුවක් මේ ඔපරේෂන් එකෙන් කරාට පස්සේ තියෙනවා මේකෙන් අපේ නාරි වෛද්‍යවරුන්ට ඉතාමත්ම පහසුවක් වෙනවා මේ සම්බන්ධව ඉදිරියට කටයුතු කරගෙන යන්න ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් මැයින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංවිධානය කළ වැඩසටහන මහනුවර සරසවි උයන මහාවිද්‍යාලයේදී පැවැත්ුණා. පාසල් හැරගිය සහ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණීන් සඳහා වෘත්තීය පාඨමාලා සහ රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම අතර උපදේශන වැඩමුළු කිහිපයක්ද පැවැත්ුණා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් මෙම වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා වෙළඳපොළට දායකත්වය සපයා තිබුණා.
සපුකස්කන්ද සෝභිත ප්‍රාථමික විදුහලේ කලාවුලෙල පැවතුනේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් රංගන ශිල්පී වින්සන් ගුණරත්න මහතා ඇතුළු කලාකරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වෙනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවි ලකුණු 110ක් ලබා සිටිනවා. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 336ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි. තරගයේ තුන්වන දිනේට තරගය ආරම්භ කරමින් අද දිනේ යැවූ පළමු පන්දුවෙන්ම එංගලන්ත දෙවන ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වුණා. එංගලන්ත දෙවන ඉනිමේ දෙවන කඩුල්ලද මුළු ලකුණු පුවරුව ලකුණු 20ක් ලෙස සටහන්ව තිබියදී දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වුණා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඬ ගුවන් විදුලියයි. අනු තුන්වන ජාතික බොක්සින් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට පන්නල සිම් ලයින් ක්‍රීඩා සමාජය සමත් වුණා. එහි අනු ශූරතාව හිමි වුණේ යුද හමුදා බොක්සින් ක්‍රීඩා සමාජයටයි. කාන්තා අංශයේ ශූරතාව පානදුර MAS යුනිශලා ක්‍රීඩා සමාජය දිනා ගත්තා. එහි අනු ශූරතාව හිමි වූයේ යුද හමුදා බොක්සින් ක්‍රීඩා සමාජයටයි. තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේදී අවස්ථා කිහිපයකදීම වැරදි නම් ප්‍රකාශ වුණා. එල්ල වූ විරෝධතා හමුවේ වහායිම වැරදි නිවැරදි කිරීමට ජාතික බොක්සින් සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතා කටයුතු කළා. තරගාවලිය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සින් වළල්ලේදී. ඒ සමගින් දිවා පුවත් විකාශය අවසන් වනවා. පස්වරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.ipnnews.lk